රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදහනය පුවත් සිරස්තල වෙත උපాయ මාර්ගික රාජ්‍ය ආයතන සුබසාධන රාජ්‍ය ආයතන සහ ලාභය අරමුණු කරගත් රාජ්‍ය ආයතන අතරින් උපాయ මාර්ගික රාජ්‍ය ආයතන විකිණීම අතිශය භයානක බව කෙලිවැකියෙන් විසින් පසුව ගාලු මෝදුර සංගීත සම්දර්ශන දේශපාලන රැස්වීම ක්‍රීඩා තරඟ තහනම් දේශීය ප්‍රවෘත්ති වෙතයි ප්‍රථමයෙන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය රිදෙන තැනකට රිදෙන්නයි වදින තැනකට වදින්නයි රිදී වැදී හෝ හැදෙන්නයි ඒක තමයි ටෙලිවැකියේ එකම පැතුම ඒ නිසා අද ලියන්නේ 259 වැනි ටෙලිවැකිය දැන් ඔය මේ ණය අරන් අවුරුදු කන්න දුන්න කියන එකට මේ රිදුන අය ඉන්නවා ජාතියේ සම්පත් විකුණලා දාන්න හදනවා කියන එකට රිදුන අයත් ඉන්නවා මේ රිදුන සැනින්ම අහන ප්‍රශ්නේ තමයි ණය ගන්නේ නැතුව තියෙන දේවල් විකුණන්නේ නැතුව ඉතින් රට ගොඩ ගන්න විදිය එහෙනම් කියන්නකෝ ඕක තමයි අහන ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙට ප්‍රශ්නෙකින්ම උත්තර දෙන්නයි අපිට වෙන්නේ මේතා ගත්ත මේ ලෝකේ හතර අතින් ගත්ත ණය වලින් ඉතින් ඇයි එහෙනම් මේ රට හදාගන්න බැරි වුනේ ඈ ණය ලැබුණු පමණින් ණය වලින් හදන්න පුළුවන් නම් ඇමරිකානු ඩොලර් බිලියන 60-70ක් ලෝකෙටම ණය වෙනකන් ණය අරගෙන ඉතින් ඒ ණය වලින් එහෙනම් ඉතින් මේ රට සුරපුරයක් වෙලා තියෙන්න එපාය පහදලා නේද දැන් ඒ විතරක් නෙවෙයිනේ මේ ගත්ත ණය වලින් මේ රට හදන්න පුළුවන් කියන්නේ කුමන පදනමේ ඉඳලාද එදා බැරි වුණේ ඇයි එහෙනම් නේද අද හෙට විකුණන්න හදන ඒවා තියනවා නේද ආන් ඒවා විකුණලා ඒ සල්ලි වලින් මේ රට හදන්න පුළුවන් කියන්නේ කොහොමද කියලා කියන්නකෝ ඇයි මීට පෙර විකුණලම නැද්දප්පා නේද අනේ පව් කුළුඳුලේම මේ ණය ගන්න හදන අවස්ථාවක්ද එහෙම නැත්නම් මේ කුළුඳුලේම මේ තියෙන දේවල් විකුණන්න හදන ආණ්ඩුවක්ද නේද මේ දේශපාලන නඩය ඇති වෙන්න ණය අරගෙන ඇති වෙන්න රටේ සම්පත් විකුණලා තියෙන්නේ හොඳේ මේ අලුතින් ආයේ මේ පුරුදු වෙන්න ණය ගන්නවා හෝ පුරුදු වෙන්න දේපල විකුණනවා නෙවෙයි අද හෙට දවසක වෙනමම ටෙලිවැකියක් ඔය මීට පෙර විකුණපුවයි ආන් ඒ වයින් අත යට ගහපු විදිය එලියන්නම් හරිද දැන් ඇත්තටම 75 වසරක් පුරා ඇමරිකානු ඩොලර් බිලියන 60-70ක් විතර ලෝකයට ණය වෙලත් රාජ්‍ය දේපලත් 60-70ක් විතර විකුණලා දාලත් මේ රට ගොඩ ගන්න බැරි වුණේ ඇයි ආන් ඒකට උත්තර හොයාගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලාම නේද අංක 1 තමයි මොන තරම් ණය ගත්තත් මොන තරම් දේශීය සම්පත් විකුණලා මුදල් හොයා ගත්තත් නිසි ආකාරයෙන් ආර්ථිකය කලමනාකරණය කලේ නැති එක ඒක තමයි අංක 1 විශාල වශයෙන් ණය ගත්තත් දේශීය සම්පත් විකුණලා ගත්තත් ඒ මුදල් තිරසර වැඩවලට යෙදෙව්වේ නැත ඊළඟ කාරණාව මේ කාරණා දෙකටම ප්‍රධාන හේතුව මොකද්ද දන්නවද අදූරදර්ශී අකාර්යක්ෂම මමත්වෙන් පිරුණු උද්දච්ච දූෂිත දේශපාලනේ ආයේ වෙන කතා නැහැ හොඳේ ඒකටත් හොඳම උදාහරණය ණය අරගෙන තියෙන විදිය හොඳේ අපේ රටේ සමස්ත ණය ප්‍රමාණයෙන් 47%ක්ම ඔව් ස්වෛරී බැඳුම් කර ණය. ඒ කියන්නේ ගෙවන්න තියෙන ප්‍රමාණය දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 17ක් විතර වෙනවා. මේ ණය ඉහළ පොලි අනුපාත යටතේ ලබාගත් ඒවා. ඔය ස්වෛරී බැඳුම් කර ණයවල එක විශේෂත්වයක් තමයි ඉහළ පොලි අනුපාත යටතේ ලබා ගැනීම. හොඳේ ඉහළ පොලියට ණය අරගෙන නෙළුම් කුළුණකුයි නෙළුම් පොකුණකුයි හදලා වැඩක් තියේද ඈ ණයට අරගෙන අවුරුදු කාලා හරියනවද කියන්නේ
කියන්නකෝ ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරන්ට එපායයි නේද රතිඤ්ඤ පත්තු කරලා වැඩක් තියේයි ඈ ගෙවන්නේ කොහොමේ පත්තු වෙච්චේවට නේද යටකල මුදලට සර්ලන පුංචි හෝ ආදායමක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට නෙමෙයි මේ ණය මේ තාක් යෙදෙව්වේ හොඳේ අදුරදර්ශී මමත්වෙන් යුත් උද්දච්ච තීරණ හරිද දැන් ඔය හම්බන්තොට වරාය ඒකත් එහෙමයි රාජපක්ෂල හදපු හම්බන්තොට වරාය රනිල් මෛත්‍රී යහපාලනේ චීනෙට වික්කා දැන් ඒ ගත්ත මුදල් වලින් ඉතින් මේ රට හදන්න පුළුවන් වුණාද ඈ හදනවා තියා හදන්න ගත්ත ණයවත් ගෙවා ගන්න පුළුවන් වුණාද බැහැනේ නේද ඇත්තටම ඔය ප්‍රධාන සාධක වලට අමතරව අපේ විදේශ ප්‍රේෂණ බිඳ වැටුණා ඒක ඇත්ත ඒකට යම් යම් ප්‍රමාණයකට ඔය කොවිඩ් වසංගතය එසේම සංචාරක පැමිණීම බිඳ වැටීමත් හේතු වුණා ඒකත් හරි හැබැයි කොවිඩ් වසංගතයේ සහ සංචාරක කර්මාන්ත බිඳ වැටුණු රටවල් අද යලි නැගිටලා තියෙන්නේ නැගිටිමින් ඉන්නවා එහෙනම් අපි විතරක් මෙහෙම හතර ගාතෙන් බංකොලොත් වෙන්න වැටුනේ ඇයි අපේ ප්‍රශ්නය ඍජුවම කොවිඩ් හෝ සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම නිසාම නෙමෙයි සිද්ධ වුනේ හොඳේ අපට වුනේ අදත් වෙන්නේ මේ ගන්න ණය මුදල් ගත්ත ණය මුදල් යලි උත්පාදනයට ආර්ථිකමය වශයෙන් වැඩක් ඇති උත්පාදනයකට යොදවන්නේ නැති එක ඒ සඳහා දූරදර්ශී සැලසුම් නැති එක සැලසුම් හදන ක්‍රමයක් නැති එක සැලසුම් හැදුවත් ඒවා අන්තිමට මැති ඇමතිලගේ උන්දලගේ ලේකම් ලගේ දෙපා ළඟ නතර වෙනවා ඒ නිසායිනේ බොහෝ දක්ෂීන් මේ රට දාලා ගියේ අදටත් දාලා යන්නේ දැන් අද රාජ්‍ය ආදායම බිඳුවටම හිඳිලා නැති එන්නේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න කියලානේ නේද දැන් ගෙල මුලටම හිර වෙලා ඉන්න හින්දා බදු ගහන්න පටන් ගත්ත රාජ්‍ය ආදායම වැඩි කරගන්න කියලා දැන් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට තියෙන තවත් පහසුම ක්‍රමයක්නේ අතේ පයේ ළඟපාත තියෙන දේවල් විකුණලා දාන එක නේද දැන් එතකොට රටක මූලික වශයෙන්ම රාජ්‍ය ආයතන දෙවන විකුණන්න හදන්නේ රාජ්‍ය ආයතන කොටස් තුනකට බෙදා ගන්න පුළුවන් එකක් තමයි උපාය මාර්ගික රාජ්‍ය ආයතන දෙක තමයි සුබ සාධන රාජ්‍ය ආයතන තුන තමයි ලාභය අරමුණු කරගත් රාජ්‍ය ආයතන හොඳේ අපි උපාය මාර්ගික රාජ්‍ය ආයතන ගැන කතා කරමු උපාය මාර්ගික රාජ්‍ය ආයතන ලෙස බලශක්තිය සන්නිවේදන ඛනිජ තෙල් ආදිය දල වශයෙන් හඳුන්වන්නට පුළුවන් දැන් මේ ආයතන අපේ රටේ පාඩුයිනේ එහෙමනේ කියන්නේ පාඩු නම් කවුද වග කියන්න උනේ අකාර්යක්ෂම පාලනය අධික ලෙස සේවකීන් බඳව ගන්නවා හොඳ උදාහරණයක් නේ ඔය ළංගමයට වෙච්ච දේ හරිද බඳව ගන්න සේවකීන් හුදෙක්ම දේශපාලන පත්වීම් නිසි කාර්යක්ෂම සේවාවක් ලබා ගන්නට ඒ සේවකීන්ගෙන් ක්‍රියා කරන්නට විදියක් නැහැ ඇයි ඉතින් දේශපාලන පත්වීම්නේ නේද සම්පත් උපරිමයෙන්ම අවභාවිත කරනවා අධික ලෙස අතිකාල දූෂණ වංචා මේවායින් පිරිලා මේ තමයි රාජ්‍ය ආයතන බිඳ වැටෙන්න ප්‍රධාන හේතු මේ සෑම රාජ්‍ය ආයතනයක්ම බිඳ වැටීමේ වගකීම එදා මෙදා තුර පත් වෙලා හිටපු මැති ඇමතිලගේ සිට සියලු රජයන් අඩුවැඩි වශයෙන් බාර ගන්නට ඕනේ විශේෂයෙන්ම උපාය මාර්ගිකව රටකට වැදගත් ආයතන විකුණා දැමීම මොනතරම් භයානකද කියලා වැටහෙන දවසට එකක් මතක තියාගන්න සියල්ල සිදු වී හමාරව තිබෙනු ඇත හොඳේ එකක් හරි පැහැදිලි රටට ඩොලර් අවශ්‍යයි විදේශ සංචිත ඉහළ දා ගන්නටත් ඕනේ ඒක කළ යුත්තේ රටේ සම්පත් විකුණා දැමීමෙන් නෙවෙයි නිෂ්පාදන ආර්ථිකය බිහි කිරීමට වහා සැලසුම් සකස් කළ යුතුයි ආයෝජන දිරිගැන්වීම් කළ යුතුයි ආයෝජකින්ට ශක්තියක් දෙන්න ඕනේ එහෙම නැතුව ඉතින් අර ඕමාන් ආයෝජකයට නෙළුවා වගේ දඩබඩ ගාලා ගහන එක නෙමෙයි ඈ ආයෝජකින් දිරිගන්නනවා කියන්නේ මෙන්න මේක මතක තියාගන්න ණය අරගෙන සහ රටේ තියෙන සම්පත් විකුණලා ගොඩ ගිය හෝ ගොඩ ගත්ත රටක් නම් අපි අහලා නැහැ මේ කපේදී ඉතින් ඒ නිසා රටේ දීපලත් විකුණලා ණයත් අරගෙන ගොඩ ගිය රටක් එහෙම තියෙනවා නම් ටෙලිවැකියට කියන්න කියලා මතක් කරමින් ටෙලිවැකිය අවසන් කරනවා. IMF ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 25වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුළු ගුණවර්ධන පවසනවා. ඒ ඊයේ කැබිනට් මාධ්‍ය හමුවට එක් වෙමින්. මේ අතර ගාලු මෝදුර පිටියේ සංගීත සංදර්ශන දේශපාලන රැස්වීම් ඇතුළු උත්සව පැවැත්වීම තහනම් කර තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. පසුගිය කාල පරිච්ඡේදය තුලදී විවිධ හේතු සංගීත සංදර්ශන වෙන විනෝද ක්‍රීඩා මාලා අරගල විවිධ හේතුන් නිසා ගාලු මෝදර පිටියට විශාල වශයෙන් පරිසරික වශයෙන්ුත් ඒ වගේම පිටියක් වශයෙන්ුත් විශාල හානි ප්‍රමාණයක් සිද්ධ වෙලා තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරී විසින් මේ සංවර්ධනයේ බාරගෙන මිලියන 220ක් වියදම් කළා තියෙනවා ගාලු මෝදර පිටිය
පොදුමා ජනතාවට නිදාසේ කාලය ගත කරන ස්ථානයක් ලෙස සුන්දර පරිසරයක් සහිතව ඒ ප්‍රතිනිර්මාණය කරන්න. එනිසා අප්‍රේල් මාසේ 20 වෙනි දිනෙන් පසු මහ ජනතාවට නිදාසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මෝදර පිටිය ලබා දෙන්නටත් සුවිශේෂ ආගමික කටයුතු සඳහා හැර වෙනත් කිසිදු කටයුත්තකට ගාලු මෝදර පිටිය භාවිතා කිරීමට ඉඩ නොදෙන්නටත් කැබිනට් මණ්ඩලය තීරණය කළා. ජනාධිපති කාර්යාලයෙන් ලබන 22 වෙනිදා පවත්වන නියමිත මේ වසත් සිරිය අවුරුදු උත්සවයේ කොහොමද පවත්වන්නේ කියන කාරණාව මම දැනගන්න කැමතියි. අවුරුදු උත්සව පැවැත්වීම පිළිබඳ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් වුණේ නැහැ. ගාලු මෝදර පිටණිය මෙවැනි සුවිශේෂ ආගමික කරුණු හැර අනිත් දේ සඳහා ලබා නොදෙන බව තමයි කැබිනට් තීරණේ බවට පත් වුණේ. ගෝල් ෆේස් පිටිය කියලා කියන්නේ ගාලු මෝදර පිටිය කියලා කියන්නේ සංකේතයක්නේ. සංකේතයට පහර දීලා ඒ ආපු සටන් පාටයට පහර දෙන්න බෑ. අරගලේ තිබුණ ගෝල් ෆේස් එකේ නෙමෙයි, අරගලේ තිබුණ මුළු රටේම. ගෝල් ෆේස් එක කියලා කියන්නේ ඒ අරගලේ එක්තරා ආකාරයක සංකේතික ස්ථානය. ඒක සංකේතයක්. ඉතින් මේගොල්ලෝ සංකේතයට බය වෙලා නටනවා. ඔය නැටිල්ල කිසි තේරුමක් නැහැ. ඇත්තටම මේක ඉතාම විහිළු සහගත නිවේදනයක්. රජයේ පවා උද්ඝෝෂණ ස්ථානය කියලා බෝඩ් එකක් ගහලා උද්ඝෝෂණ කරන්න දුන්නේ ගෝල් ෆේස් පිටියේ. අපි රට පුරා උද්ඝෝෂණය කරනකොට කිව්ව නෑ නේද? පුරා කරන්න බෑ, ඇවිල්ලා ගෝල් පේස් එකේ උද්ඝෝෂණ කරන්න කියලා. දැන් කියන ගෝල් පේස් එක කරන්න දෙන්නේ ආගමික කටයුතු පමණයි කියලා. වෙන කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ කියලා. මේවා විහිළුනේ. ඉතින් මේකෙන් පේනවා අර රනිල්ලායි රාජපක්ෂලායි මොනතරම් බය වෙලා ඉන්නවද කියලා. රනිල් රාජපක්ෂ පුට්ටුවේ බීතිය තමයි මේකෙන් පේන්නේ. අපිට ඒගොල්ලන්ට නම් කියන්න තියෙන්නේ හරි ඔය බය දිගටම තියාගන්න. ගෝඨාභයත් එක එක තැන් තහනම් ප්‍රදේශ අතර මේ කී කී ගැසට් කර අන්තිමට දැක්කනේ යට වෙච්චදී. ඕවට hina වෙනවා ඇරෙන්නේ. කරන්න දෙයක්වත් අපිට ඉතුරු වෙලා නැහැ. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.